සුබ දවසක් SL simple tutorial channel එකට අදත් ඔබ සැම සාදරයෙන් පිළිගන්න ලබනවා හොඳයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Adobe Illustrator software එකේ interface එක පිළිබඳව ඉතින් අපි පහුගිය වීඩියෝයෙන් interface එකේ මූලික කරුණු කිහිපයක් පිළිබඳව කතා කළා වලට මතක ඇති අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේට අදාළ තවත් කරුණු කිහිපයක් පිළිබඳව කතා කරන්න. හොඳයි අපි පහුගිය වීඩියෝ එකෙන් Adobe Illustrator වල main menu එක, control panel එක, ඒ වගේම tool panel එක සම්බන්ධව යම්කිසි සරල අදහසක් ලබා ගත්තා. ඉතින් අපි මේ interface එක ගැන කතා කරනකොට අපිට කතා කරන්න වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි Adobe briege කියන කොටස සම්බන්ධව. ඉතින් මම ඔයාලට මෙන්න මේ විදිහට එක පෙන්නන්නම් අපි මෙහෙම Adobe Illustrator ඕපන් කරගත්තාම ඔගොල්ලන්ට පේනවා මෙන්න මේ main menu එකේ මෙන්න මේ ස්ථානෙට ගියාම ඔගොල්ලන්ට පේනවා BR කියලා icon එකක්. ඉතින් මේ icon එක අපි හඳුන්වන්නේ Adobe Briege කියලා. ඉතින් මේ icon එක පිළිබඳව අපි වැඩිදුර පසුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ interface එක ගැන කතා කරනකොට මේ පිළිබඳව පොඩි හැඳින්වීමක් පමණයි මෙතෙන්දී කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේයින් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපි කතා කළොත් මේ icon එක Adobe ආයතනය මගින් අපේ නිර්මාණ කටයුතු පහසු කර ගැනීම සඳහා එහෙම නැත්නම් අපේ ෆයිල් ලබා ගැනීමේදී මේ ෆයිල් වලට අදාළ විස්තර සමූහයක් ඇතුළත් කරලා හදපු window එකක් විදිහට තමයි මෙතෙන්දී අපිට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මම ඒක කොහොමද වෙන්නේ කියලා මෙතෙන්දී ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මම මෙතන මේ icon එක මත click කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතෙන්දී සුපුරුදු window එකක් ලැබෙන විදිහටම තමයි window box එකක් ලැබෙන විදිහටම තමයි මෙතෙන්දී ලැබෙන්නේ. නමුත් මෙතන ටිකක් වෙනස් විදිහට අපේ image එකක් එහෙමත් නැත්නම් අපේ editing file එකක් ලබා ගත්තාම මේ file එකට අදාළ කරුණු කිහිපයක් මෙතන සාමාන්‍ය window එකකට වැඩිය අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙතෙන්දී මෙන්න මේ file එක open කළාම ඔයගොල්ලොන් පේනවා මේ file එකට අදාළ විශාල කරුණු සමූහයක් මේ Adobe Briege කියන එක හරහා ලබා ගැනීමට හැකියාවක් තියෙන බව. ඉතින් මේ Adobe Briege කියන එක සම්බන්ධව වෙනම video එකක් මම පස්සේ ඔයගොල්ලොන්ට නිර්මාණය කරලා ඒක වෙන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැනට මම හිතන්නේ මේ Adobe Briege කියන icon එක සම්බන්ධව ඔයගොල්ලන්ට සරල අදහසක් ලැබෙන්න ඇති. හොඳයි ඊට පස්සේ අපි මෙන්න මේ main menu එකේ තියෙන මෙන්න මේ arrange document කියන icon එකෙන් සිදුවන්නේ මොන වගේ දෙයක්ද කියලා කතා කළොත් අපි මෙන්න මේ විදිහට ෆයිල් කිහිපයක් අපේ window එකේ එහෙමත් නැත්නම් work area එකේ open කරලා තියෙන අවස්ථාවක අපිට මේ document පෙළගස්සා ගන්න ආකාර කිහිපයක් තමයි මෙතෙන්දී අපිට සරලව කතා කරන්න තියෙන්නේ මේ arrange document කියන එක සම්බන්ධව. ඉතින් මෙතන ඔයගොල්ලෝ පේනවා මෙතන ගිහිල්ලා click කළාම මේ අවශ්‍ය ස්ටයිල් එකට අපේ document සියල්ල සකසා ගැනීමක් මෙතෙන්දී සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මම මේ මෙතන click කළොත් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට document දෙකක් විදිහට අපිට මෙතන අපේ work area එකේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට අවශ්‍ය ඕනම ආකාරයකට අපේ document සාදා ගැනීමක් මෙතෙන්දී සිද්ධ කර ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊට අමතරව අපිට මේ Illustrator software එකේ මෙන්න මේ දකුණු පැත්ත සම්බන්ධව කතා කළොත් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ icon සමූහයකින් සමන්විත වෙලා තියෙනවා මෙන්න මේ පැත්ත. ඉතින් අපි මේ icon වලින් සමන්විත මේ කොටස් වලට හඳුන්වන්නේ panel කියලා. ඉතින් මේ panel අපිට මෙතෙන්දී පුළුවන් මෙන්න මෙහෙම expand කරලා අපිට මේ icon වලින් හඳුන්වන panel මොනවද කියලා බලා ගන්න. ඊට අමතරව මේ panel අපි හඳුන්වන්නේ මෙන්න මෙතන තියෙන අපිට color නම් color panel එක විදිහටත් මෙතන color guide කියලා තියෙනවා. ඉතින් මේ color
ගයිඩ් කියන මේ මේකට සම්බන්ධ නමින් තමයි අපි පැනල් එක හඳුන්වන්නේ. ඉතින් මෙතන කලර් කියලා තියෙන හින්දා කලර් පැනල් එක විදිහට තමයි අපි මේ කොටස හඳුන්වන්නේ. ඊට පස්සේ මෙතන කලර් ගයිඩ් කියන එකෙන් අපි හඳුන්වන්නේ මේ කලර් ගයිඩ් කියන පැනල් එක. ඒ වගේම මෙතන ස්විචස් කියලා කොටසක් තියෙනවා. මේ කොටස අපි හඳුන්වන්නේ ස්විචස් පැනල් එක කියලා. මෙතන බ්‍රෂස් කියලා තියෙනවා. ඉතින් මේ බ්‍රෂස් වලට අයිති පැනල් එක තමයි මෙතෙන්දී මෙන්න මේ විදිහට අපි හඳුනා ගන්න. මෙතන සිම්බල් කියලා තියෙනවා. දැනට අපිට පෙන්වන්නේ නැහැ. නමුත් මෙතන සිම්බල් කියලා තියෙන එකේ මේ සිම්බල් පැනල් එක තමයි මෙතන අපිට දැක ගන්න හම්බ වෙන්නේ. ඒ වගේ මෙතන පැනල් ගොඩක් තියෙනවා. ඉතින් මෙතන අපිට වැදගත් මෙන්න මේ ලේයර්ස් පැනල් කියන එක. ඉතින් මේ ලේයර්ස් වලට අදාළ පැනල් එක තමයි මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න මේ හැකියාවක් තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට පැනල් කියන එක සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඉතින් අපි මේ පැනල් කොහොමද අපේ නිර්මාණය සඳහා අපි භාවිතා කරන්න කියන එක සම්බන්ධව පසුව කතා කරනවා. දැනට අපි මේ ඉන්ටර්ෆේස් එක පිළිබඳව විතරක් කතා කරන නිසා මම හිතනවා ඒව ගැන අපි පසුවට කතා කරන්න තියාගත්තොත් හොඳයි කියලා. ඊට අමතරව අපිට මේ ඉන්ටර්ෆේස් එක ගැන කතා කරනකොට කතා කරන්න වැදගත් කොටසක් තියෙනවා. මෙන්න මෙතන මෙන්න මේ work space කියන මෙන්න මේ කොටස සම්බන්ධව. work space එකක් කියන්නේ අපි මෙන්න මේ panel මේ එහා මෙහා කරලා අපිට අවශ්‍ය විදිහට මේ panel නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිර්මාණය කරපු panel තමයි මෙතන අපිට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මෙතෙන්දි තියෙන්නේ මේ Adobe ආයතනය මගින් නිර්මාණය කරපු panel වලින් සමන්විත work space එකක්. ඉතින් ඔයගොල්ලන්ට ඒවා select කරලා මෙහෙම බලා ගන්න පුළුවන්. layout කියන work space එකට අදාළව තමයි මේ panel භාවිතා කරලා Adobe ආයතනය මගින් නිර්මාණය කරලා තියෙන්නේ. painting. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ panel වෙනස් වෙන විදිහ. ඉතින් අපිට අවශ්‍ය විදිහට මේ panel ලබාගෙන අපේ නිර්මාණ කටයුතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන painting and proofing කියලා කොටසක් තියෙනවා. මේ වගේ web වලට අදාළ panel ටික මේ වගේ Adobe ආයතනය මගින් නිර්මාණය කරලා දීලා තියෙන පැනල් ටිකක් තමයි අපිට මෙතෙන්දී බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊට අමතරව මේ work space එක ගැන කතා කරන්න අපිට වෙනම මාතෘකාවක් යටතේ කතා කරන්න කරුණු කිහිපයක් තියෙනවා. මේ work space හදන්නේ කොහොමද, අපිට අවශ්‍ය විදිහට work space එකක් වෙනස් කරගන්නේ කොහොමද, අපිටම කියලා කොහොමද work space නිර්මාණය කරගන්නේ, මේ වගේ ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් මම ඒවා පිළිබඳව වෙනම ටියුටෝරියල් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ Illustrator ඉන්ටර්ෆේස් එක ගැන කතා කරනකොට තව එක් වීඩියෝ එකක් විදිහට මම ඔයගොල්ලන්ට මේ ඉන්ටර්ෆේස් එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මම හිතනවා මේ වීඩියෝ එක මෙතනින් අවසන් කළොත් හොඳයි කියලා. ඉතින් එහෙනම් අපි අලුත් දවසක අලුත් විදිහට අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. වෙනද වගේ කියන්න තියෙන්නේ මගේ channel එකට එන්න, ඇවිල්ලා අනිත් අයටත් බලන්න, පුළුවන් තරම් share කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. සුබ දවසක් සම දිනාටෝ.